आईबोन ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මම ඔයාලට මට යම් දෙයක් පිළිබඳව මතක් වෙච්ච වෙලාවේ මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා මට හිතෙච්ච හින්දා දැන් ඔබත් මගත් ආරක්ෂිතම ස්ථානයේ ජීවිතේ අපිට වඩාත්ම ආරක්ෂිතම ස්ථානේ තමයි අපි ජීවත් වෙන නිවස සහ වටපිටාව නමුත් මොනෑම් හේතුවකට අපි කියන්නේ අධ්‍යාපනයේ හෝ වේවා රැකියාව හෝ වේවා අපේ නිවසින් පිට වෙලා ඉන්න සිද්ධ වුණොත් සතියක් දෙකක් මාසයක් අවුරුද්දක් සමහර විට ඊට වැඩි කාලයක් හරි ඉන්න සිද්ධ වුණොත් අපි බෝඩිමක් එහෙම නැත්නම් අපිට ඉන්න තැනක් කොහොමද තෝරගන්න ඕන මොන වගේ කරුණු කරන සම්බන්ධවද සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක තමයි මට මේ පුංචි වීඩියෝ එකෙන් ඔයාලට මතක් කරන්න ඕනකම් තිබුණේ ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති ඔයාලා දැනටමත් ඉන්නවත් ඇති ඒ පිළිබඳව නමුත් නොදන්න පිරිසක් ඉන්නවා සාමාන්‍යයෙන් ඔය රැකියාවකට හැමෙන ලාබාල වයස්වල සමහර සහෝදර සහෝදරියෝ තමන් ඉන්න තැන පිළිබඳ හරි හැටි අවබෝධයකින් නෙමෙයි ජීවත් වෙන්නේ වගේ මේ යාල තෝරගන්නේ ඉතින් ඒ හින්දා මට මේ වීඩියෝ එකේ ඒ ගැන මතක් කරන්න කියලා හිතුණා දැන් අපි මෙහෙම ගත්තොත් දැන් විශ්වවිද්‍යාලවල ඉඳන් හොස්ටල් එහෙම නැත්නම් මොනෑම් හරි පෞද්ගලික රජයේ ආයතනයකින් දෙන නිවාසිකාගාරවල තත්ත්වය මොන වගේද කියලා මම දන්නේ නැහැ මම ඒවැය ඉඳලා නැහැ මම අධ්‍යක්ෂල නැති හින්දා මම ඒ ගැන කතා කරන්නේ නැහැ ඒක මොකද වැරදි වැඩක් හින්දා නොදන්න දෙයක් ගැන කතා කරන එක මම මේ කතා කරන්නේ අපි රැකියාවකට අපිම ගිහලා බෝඩිමත් තෝරගන්නවානේ එතකොට අපි බෝඩිම තෝරගන්නදි මොන වගේ දේවල් පිළිබඳවද සැලකිලිමත් වෙන්න ඕන කියන කරුණ සම්බන්ධව පළවෙනි කාරණේ තමයි අපිට හරියට ආරක්ෂිත ස්ථානයක් තෝරගන්න වෙනවා මොකද අපේ වැඩ කටයුතු අපිට සාර්ථකව කරගන්න නම් එතන හොඳ ආරක්ෂාවක් තියෙන පැ ඒ නිසා පළවෙනිම ඔබ හොඳ ආරක්ෂිත ස්ථානයක් තෝරගන්න ඒ පිළිබඳ අවබෝධයක් නැත්නම් අවබෝධයක් තියෙන කෙනෙක්ගේ හරි සහාය ගන්න මොකද අද සමාජයේ ගොඩක් විසකුරු සමාජයන්නේ තියෙන්නේ ඒ නිසා එවැනි තැන්වල සිද්ධ වෙන දේවල් අපි දන්නේ නැහැ හරි හැටි අපිට අවබෝධයක් නැහැ සමහර විට අපරාධවලට සම්බන්ධයි ඉන්න පුළුවන් ඒ වගේම ගණිකා වගේ ව්‍යාපාර පවත්වාගෙන යන ගැහණුන් ඉන්න තැනක් වෙන්න පුළුවන් එතකොට ගැළු ළමෙක්ගේම බෝඩිමකට යද්දී ඒ පිළිබඳව හොඳට සැලකිලිමත් වෙන්න ඕන සමහර විට එවැනි තැනකට ගියොත් මේ ගැළු ළමෙක ජීවිතයේ අන්තිම අවදානමකට ලක් වෙන්න පුළුවන් පිළිමෙන්ටත් එහෙමයි නරක සමාජයක් තියෙන තැනකට ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙන නිසා පළවෙනිම ඔබ බෝඩිම තෝරගෙන ඉන්න ආරක්ෂිත ස්ථානය තෝරගන්න වග බලා ගන්න අවශ්‍ය නම් දන්න කියන වැඩිහිටියෙක් ගිහොත් ඒ පිළිබඳ දැනුවත් කෙනෙක්ගේ සහාය ගන්න තමන්ගේ හිතුමනාපට බෝඩිම හොයාගෙන යන්න එපා අසෝලා කිව්ව පළියට ආයක හොඳයි ආරය කිව්ව හොඳ බෝඩිමක් තියෙනවා කියලා එහෙම යන්න එපා ඒ නිසා ඒගෙන අවධානයෙන් ඉන්න කියලා මම කියනවා ඒ වගේම තමයි දැන් අපි මෙච්චර කාලේ ගෙදර ජීවත් වෙද්දී අපේ ජීවිත චක්‍රමයක් තියෙනවානේ අපේ දේවල් වලට අපිට සහායට අපේ අම්මා තාත්තා සහෝදරයෝ හිටියා. ඉතින් දැන් බෝඩිමට ගියාම අපිට කවුරුත් උදව්වට එන්නේ නැහැ. තමන්ගේ වැඩ තමන්ම කරගන්න වෙනවා කියන එක තමයි දැන් මම මේ කියන්න හදන්නේ. දැන් හිතන්නකෝ ඔබ මෙච්චර කාලෙ ඔබගේ අම්මේ චූටි සරල උදාහරණයක් පැහැදිලි කරන්න ඕනේ. තමන් මම මේ උදාහරණය ගන්න හොඳද? දැන් රෙදි ටික. තමන්ගේ රෙදි ටික මෙච්චර කාල තමන්ට බැරි වුණොත් එහෙම තමන්ගේ අම්මා හරි තාත්තා හරි එමෙ නැත්තම් සහෝදරයෙක් සහෝදරියක් හරි උදව් කරනවා ඒ ටික කර හොදගන්න ඒ වැඩ ටික කරගන්න. නමුත් රැකියාවකට බෝඩිමකට ගියන් පස්සේ බෝඩිමේ ඇන්ටි අන්කල් අපිට එහෙම මේ රෙදි හොදන්න ඒ මිනිස්සු ඒවට බැඳිලා නැහැනේ. ඒ නිසා තමන්ගේ වැඩ කටයුතු තමන්ට කරගන්න වෙනවා. නමුත් හදිස්සි අසනීපයක් එහෙම තමන්ටම හරි අවස්ථාවක් ආවහම එවැනි තැන් වල තියෙන හරි හොඳ මිනිස්සුන් එයාලත් උදව් කරපු අවස්ථා අපේ ජීවිතේ අපි අත්විඳලා තියෙන අත්දැකලා තියෙන. ඒ කියන්නේ මොනවා හරි හදිස්සම බැරිම අවස්ථාවක් ආවොත් ඒ වගේ හොඳ තැනක් හොඳ මිනිස්සු ඉන්නවා මේ සමාජෙ. මම මේ කියන්නේ නරක බෝඩින් තියෙනවා කියලා. මම මේ කියන්නේ හොඳ බෝඩින් තියෙනවා. ඒ වගේම තමන් දැනගන්න ඕනේ එවැනි බෝඩිමත් තෝරගන්න හොඳ මිනිස්සුන් ඉන්න තැනකට යන්න දැනගන්න ඕනේ. ඒ නිසා පිළිවෙල පිරිසිදුකම අනිවාර්යෙන් තියාගන්න. එතකොට ඔබ අපස්ථාවට පත් වෙන්නේ නැහැ. ඔබ බෝඩිමේ අයිතිකාරය අපස්ථාවට පත් වෙන්නේ නැහැ. මොන හරි එහෙම ගැටලුවක් ආවොත් ඔබට චෝදනා එල්ල වෙනවා වගේ තමයි ඔබේ නිවසේට චෝදනා එල්ල වෙනවා. මෙහෙමනේ කියන්නේ. ආ දැන් අපි හිතමු කාර්ය කාමරේ හරියට අතුගා ගත්තා තුනම මොලම ගෙදරත් හිටීමේමද කියලා නේ අහන්නේ. එතකොට අරිතින් අර ගෙදර ඉන්න තමන්ගේ ආදරණීය වචන අහනවා. ඒ නිසා තමයි කියන්නේ පිළිවෙල පිරිසුදුකම හොඳටම තියාගන්න පිටතට ගිහම්. තමන්ට එතකොට තමන්ගේ දේවල් තනියෙන් කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් තමන්ගේ වැඩ කටයුතු කරගන්න. අනිත් කාරණාව තමයි දැන් අපි පිටතනකට ගියහම අපිට ගොඩක් වෙලාවට අපිට හම් වෙන්නේ අලුත් මිතුරු මිතුරියන්. එතකොට අපි යාළගේ ස්වභාවය දන්නේ නැහැ නේ. අපිට කාලයක් යනවා සමහර අය කාලයක් ගිහලා තේරුම් ගන්න බෑනේ. ඒ නිසා තමන්ගේ බඩු බාහිර ආදිය එක තැනක පිළිවෙලකට රඳව ගන්න. උදේට වැඩට යනවා නම් හෝ ක්ලාස් හරි එහෙම නැත්නම් කැම්පස් එකට හරි යනවා නම් ඉබ්බෙත් දාලා ලොක් කරලා යන්න. මොකද මම කියන්නේ
හැම කෙනාම එක වගේ නෑ සමහර විට හොර වැඩ කරන ළමයි ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඒ දැන් හොර වැඩ කරන ළමයි නැත්තම් තමන්ගේ කාමරේ දැන් තමන්ගේ මොන හරි බඩුවක් අමතක වෙලා තිබ්බයි කියන්නකෝ එතකොට තමන්ට එක හොයාගන්න බැරි වුණාම අසවලා තමයි ගන්න ඇත්තේ කියලා සැකේ ඔළුවට එහෙම වුණාම මොකද වෙන්නේ ඒ කාමරේ ඉන්න බෑ මොකද රණ්ඩුවක් ගැටුමක් ඇති වෙනවා නේද ඉතින් කෙනෙක් එක ගත්තේ නැත්තම් ඒ කෙනාට ඒ චෝදනාව වෙනකොට ඒ මිනිස්සු ඇතින් දිපස්තාවට පත් වෙනකොට කේන්ති යනවනේ අන්න ඒකයි කියන්නේ කාතර ගැටුම් ඇති වෙන්නේ නැහැ තමන්ගේ බඩු බාහිරාදිය ඉබ්බෙදා ලොක් කරලා යතුරු තමන්ගේ ඇතුළට ගත්තෙන් පස්සේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඒකට කාතර ගැටුමක් ඇති වෙන්නේ නැහැ ඒක කෝකටත් හොඳයි ඒ නිසා තමන්ගේ බඩු බාහිරාදිය පරිස්සම් කරගන්න හැම විටම වග බලා ගන්න ඉතින් බෝඩින් ජීවිතය ගැන කතා කරලා ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් ඔබට ගොඩක් අත්දැකීම් ඇති මම මේ කියන්නේ සමහර ළමයි ඉන්නවා හරි හැටි අවබෝධයක් නැතුව බොහෝම අර කියන්නේ නන්නත්තර විදිහට බෝඩින් වලට යනවා ජීවිතේ හරි හැටි තමන්ට හරියට මග පෙන්වන්නෙක් නැතුව තමන්ට ඕන ඕන තැන් වලට එහෙම යන්න එපා අසවල හොඳයි කිව්ව පළිට යන්න එපා මේක හොඳයි කිව්ව පළිට යන්න එපා එහෙම ගියොත් අමාරු වෙටෙන්න පුළුවන් ඒ නිසා දන්න කෙනෙක් කෙනෙක් ගිලා ආරක්ෂිත ස්ථානය තෝරගන්න එතනදි ගිලා පිළිවෙලට පිරිසුදුවට ජීවත් වෙන්න තමන්ගේ බඩු බාහිරාදිය පරිස්සම් කරගන්න හැම විටම වග බලා ගන්න ඉතින් තව ඉස්සරහට තව वीडियो कि आप मे पीड़ित तब टीका बड़ी कथा करम कथा कर देखू ना मगर वो बट मे देवा क्यू एम पे गोड़ा देवा मत अक्की पुड़ा मे विधि मे वगे देवड़ तब तीन मे वगे तक वो बट गोड़ा देवा मत अक्की पुड़वा तीन मम मे वीडियो करे नालेट अनेम पे अतर मेक तमंट हो तमें मम्मी बोड़ी मको आगे सल गिल मत कारण देखा मे चोटी वीडियो गेम वाले मत अर हेतु थी तब तलू वीडियो करगने एक मंट हम की थी वाले शुभ दवास प्रार्थना करमी मम सम भूमि स्तुति आई बोल।